සුබසන්ධ්‍යාවක්. ITN සහසහායතිය ප්‍රධාන පුවත් විකාශය සමගින් ඔබ හමුවන මම දනුෂ්ක බණ්ඩාර. මම නිශාන්ති දිල්රුක්ෂි. දැන් අපි සූදානම් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යොමු වන්න. නිදහස වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 7ක මිල පහලට. ඡන්දය දෙන්න, නිවාඩු දෙන්න. මැතිවරණ කොමිසමින් ඉල්ලීමක්. රට කඩන්න කිසිවෙකුටත් ඉඩ නැති බව ජනපති අවධාරණය කරයි. නීතිය සැමටම පොදු බව අගමැති කියයි. FBI ඔත්තු සේවයෙන් අභියෝගයක්. මුලින්ම දේශීය පුවත්. 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල මහව අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 120ක් ලෙසද, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 60කටද, කැඩුණු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 59කටත් අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 159ක් ලෙසද, මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 195ක් ලෙසද අඩු කර තිබෙනවා. ලොකුළු උණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 110ක මිලකට හා වියලි මිරිස් කරල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220කටද අලෙවි කිරීමටයි අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. මෙසේ අඩු කළ මිලට බහඬ සතුස ශාකාහාර හා මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බවයි අමාත්‍ය රිෂඩ් බදූදීන් මහතා ප්‍රකාශ කරන්නේ. මෙම මිල ගණන් අඩු කිරීම ලබන 7 වන දා දක්වා ක්‍රියාත්මක වෙනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට දිනේද ඒ සඳහා අවස්ථාව පවතිනවා. එවැනි නිලධාරීන් සඳහා අද දිනේද තැපැල් ඡන්දය පැවැත්වුණා. තම ඡන්දය ලබාදීමට හැකිවන පරිදි සේවකයින්ට නිවාඩු ලබාදීමටද සේවා යෝජකයින් පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. රාජ්‍යංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳව ආයතන සංග්‍රහයේම සඳහන් වනවා. එහෙත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැන වූ එවැනි විශේෂ නිවාඩු ලබාදීමේ ක්‍රමවේදයක් නැති බැවින් බොහෝ සේවකයන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වනවා. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවකයින්ටද ඡන්දය දැමීම සඳහා නිවාඩු ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ. මේ අතර දේශපාලන කටයුතුවලට ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා. එවැනි සිදුවීම් වෙතොත් 19:29 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ළමාරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට කැඩීමට හෝ බෙදීමට තමා කිසිවිටකත් සූදානම් නැති අතර ඒ සඳහා කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. දෙමළගල ප්‍රාදේශීය සභාවට තරඟ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි ජනහමුව පැවැත්තුනේ. මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. අපි රට කැඩුවා කියනවා, බෙදනවා කියනවා, රට වික්කා කියනවා, රණවිරු දඩයම කියලා කියනවා. කිසිම පාලකෙක් මේ රට වික්කේ නැහැ. නමුත් මේ රට වික්කේ 2012-13 කොළඹ වරාය සිටි නගරය චීනයට අක්කර 240ක් සින්නක් කර දුන්නේ. මමද දුන්නේ? යුද හමුදා මූලස්ථානය කොළඹ කඩලා ගලෝලා අක්කර 6ක් පිටරට සමාගමට, සැංග්‍රිල්ලා සමාගමට දුන්නේ කවුද? මම නෙවෙයි දුන්නේ, මට කලින් හිටපු එක්කෙනා. ඒ දීලා තමයි අපිට ඇඟිල්ල දික් කරන්නේ, අපි රට කඩනවා, විකුණනවා, බෙදනවා කියලා. මේ රට කඩන්නෙත් නැහැ, මේ රට බෙදන්නෙත් නැහැ. කඩන්න බෙදන්න මම කිසි කෙනෙකුට ඉඩ තියන්නෙත් නැහැ කියන එක බොහොම පැහැදිලිව මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. පෞගේ අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනයට ආපු අය සංවර්ධන එක පැත්තකින් කරන විට අනිත් පැත්තෙන් තමන්ගේ සංවර්ධනය ඇති කරගත්තා, සාක්කු පුරවගත්තා. දූෂණයට, වංචාවට කිසි තැනක මම ඉඩ තියන්නේ නැහැ. මට සෞඛ්‍ය අමාත්‍යාංශය හම්බ වුණාට පස්සේ මම එක්තරා දවසක මහබැංකු මූලස්ථානයේ තිබුණු රජයේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවකදී රජයේ වංචා දූෂණ පිළිබඳව එදා මැති ඇමතිවරු අපි කතා කළා පිරිසක්. පහුදා උදේ හිරපු ජනාධිපතිතුමාගේ මට පණිවිඩයක් ආවා අරලියගහ මන්දිරයට එන්න කියලා. මම ගියා. මන් දිහා රවලා බලලා එතුමා මගෙන් ඇහුවා, පක්ෂ ලේකම්, ආණ්ඩුවේ ඇමතිවරේ, ආණ්ඩුවේ වංචා දූෂණ කතා කරන්නේ? මං කිව්වා මේ වංචා දූෂණ ගැන ඉතින් ජනතාව අතරින් හඬක් එනවා, මේක ආණ්ඩුවටත් හොඳ නැහැ, පක්ෂයටත් හොඳ නැහැ. නෑ නෑ,
ආණ්ඩුව ඇතුලේ ඉඳන් වංචා දූෂණ කතා කරන්න බෑ. හදන්න වෙන ගමනක් යන්නද කියලා මගෙන් ඇහුවා. වංචාවට දූෂණයට විරුද්ධව මම වෙන ගමනක් යා යුතුයි කියලා තීන්දුව කළේ එදා තමයි. බලේ තිබිච්ච සල්ලි තිබිච්ච චන්දි තමයි පාර්ලිමේන්තුවෙන් පිරෙන්න ගත්තේ. ඒ නිසා පාර්ලිමේන්තු පච්චකාරයෝ පිරිලා. මොනවද තියෙන්නේ? ඩුවෝ ඩයි මරණය. ඒ විතරක් නෙවෙයි කිඹුල්ලු හූනු මකරු මේ පච්චකාරයෙන්ගෙන් මේ සල්ලිකාරයෙන්ගෙන් මේ දේශපාලන භූමිය කිලුටු වෙනකොට ඒක පිරිසුදු කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ජනතාවගේ ඉල්ලීම ඉටු කරලා ලංකාවේ මැතිවරණ සංස්කෘතිය අවුරුදු 40කට පස්සේ වෙනස් කරලා සදාචාරාත්මක මැතිවරණ සංස්කෘතියක් බවට පත් කරලා අද මැතිවරණ අපරාධ 90%කින් අඩු කරපු නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි කියන එක අපි මේ වෙලාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. දෙමළකල ගල්තලාව ප්‍රදේශයේදීද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්තුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිනේ තවත් ජනහමුව කිහිපයකට සහභාගි වුණා. යාය 8 බෝධිආසල පැවති ජනහමුවට එක් වූ ජනාධිපතිතුමා එදී පැමිණ සිටි පිරිස ඇමතුවා. 1989 වසරේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු පොළොන්නරුව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ පළමු සංවර්ධන වැඩසටහන යටතේ යාය 8 පාලම ඉදිකෙරුණා. ජනාධිපතිතුමා සිදු කළ මෙවැනි සේවාවන් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගෙන් හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. අරල ගංවිල බෝගස්සන්දිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමුව පැවැත්තුනේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනතාව සමග එක්ව දූෂණයට හා වංචාවට එරෙහි සටන ඉදිරියටම ගෙන යන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය සැමටම එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද අම්පාරේ පැවති ජන රැලියක් අමතමින් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟව දෙන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේ. අම්පාර බස්නවතුම්පුල අසල පැවති ජනහමුවේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ද අදහස් පළ කළා. අද සමහරු කියනවා හොරු රකින්නෑ. එතන මම අහන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කවුද? මිග් ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ කවුද? ලසන්ත වික්‍රමසිංහගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද? එහෙනම් සහෝදරනි අද හොරු රකින්නේ නැහැ කියන අය හොරු විතරක් නෙමෙයි මිනිහ මරුවොත් රකින්නවා කියන එක ඔප්පු කළාමාරයි. අද රාජපක්ෂ මහත්තයාට තුන් බිය ඇති වෙලා තියෙන්නේ. එක බියක් තමයි මෛත්‍රී බිය, දෙවනි බිය අධිකරණ බිය, තුන්වෙනි බිය තමයි ගෝඨා බිය. රැවටෙන්න එපා පොට්ටුකාරයන්ට ගම අපිට දෙන්න. පොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පරාජය කරලා අපි එක්සත් ජාතික පක්ෂ නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා හතක් හදනවා. හදනවාමයි. බුද්ධිමත් නායකයා ඉන්නේ මොන පැත්තද? රට හදන නායකයා ඉන්නේ මොන පැත්තද? ගම දිනවන නායකයා ඉන්නේ මොන පැත්තද? එක්සත් ජාතික පක්ෂය කියන එක හොඳින් මතක තියාගන්න කරුද මාපියනි. රඟපාන ඉන්න උන් ඉන්නේ මොන පක්ෂද කියලා තොඳර හිතාගන්න. කෑ ගාන ටොයියම් බයියම් ඔක්කොටම කියන්නේ කවුරු කවුරු කෑ ගැව්වත් විශේෂ අධිකරණයක් එනවා. හරි විදියට නඩු ආනවා. වැරදි කරපු ඔක්කොම අනිවාර්යෙන් සුපිරිගෙන යවනවා යවනවා යවනවාමයි. නීති ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීම ගැන අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. රාජපක්ෂ රෙජිමේ යටතේ මේ රටේ හොරකම් උඩ ඉඳන් යටට ගියා, යට ඉඳන් උඩට ගියා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ වගේම සීමා කරා. මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරලා තමන්ගේ රාජපක්ෂ රෙජිමේ හදන්න බැලුවේ. අපිට මේ හැම මාධ්‍යම අපිට බයිනවා. එක්කෙනෙක්වත් අපි අරගෙන යන්නේ නැද්ද සුදුවැන්වල? ඒ නිසා තවත් නිකන් කාඩ්බෝඩ් වීරෝ වගේ අපිට බයිනවා. ප්‍රශ්නයක් නැහැ. ඒකත් කරගෙන යන්න. අපි ආවේ හොරු අල්ලන්න. අපි හුරු අල්ලනවා. ඒත් නීතියට යටත්ව කරන්නේ. දැන් ඉස්සර නොවුණු විදියට රාජපක්ෂලා කීප දෙනෙක් උසාවියට ගෙනින් තියෙනවා. නඩු දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපිට තියෙන චෝදනත් හොයලා බලනවා. ඒකයි බැඳුම් කරේ ගැන හොයලා බැලුවේ. අපි එක්සත් ජාතික පක්ෂයත් පාක්ෂිකයන්ටත් අනික් අයටත් වෙන වෙන සැලකන්නේ. එක්සත් ජාතික පක්ෂයට ආරක්ෂාවත් අනික් අයට පිටිපස්සේ විභාග කිරීම කරන්නේ. අපි රාජපක්ෂලා ආරක්ෂා කරන්නත් අනික් අය නඩු දාන්නත් කරන්නේ. අපි රාජපක්ෂලා නඩු දානවා, අනික් අයටත් නඩු දානවා. අපි රාජපක්ෂ එක නීතියක් උත් අනික් අයට තව නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා මං කියන්න කැමතියි.
මෙතර මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී දූෂණ හා විමර්ශන කොමිෂන් වාර්තාවල නිර්දේශ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර සිටියා. පැවරීමට රටේ ඕනෑම මට්ටමේ පුද්ගලයෙක් මුහුණ දෙන්න ඕන. ඒ හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන චෝදනාව සම්බන්ධයෙන් සිවිල් සහ අපරාධ නඩු යටතේ කොහොමද කටයුතු කරන්න කියලා. ඒ නඩුවේදී විපරදකරුවෝ නිවැරදිකරුවෝ කියන කාරණේ වෙයි. මේ ප්‍රදායිකය හොසි කිරීම කියන නිර්දේශයක්. ඒ නිර්දේශය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා සහ අපි පාර්ලිමේන්තුව එකතු වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිමැතිතුමා යටතේ කවදාවත් දේශපාලකයන්ගේ ප්‍රදායිකය හොසි කිරීම කාරණේ ඉන්නේ අපි එහෙමකට විරුද්ධයි. අද පැවති මාධ්‍ය හමු කිහිපයක පළ වූ අදහස් ප්‍රෙස් ටෝක් විශේෂාංගයෙන්. අපි සියලු දෙනාම දන්නවා ස්වාධීන රූපවාහිනී සේවයට කරපු ඒ බරපතල මූල්‍ය වංචාව. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ හිටපු ජනාධිපතිතුමාට. ඔහු සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රජා අයිතිය වසර 7කට පමණක් නෙමෙයි මෙවැනි වරදක් මෙවැනි වංචාවක් කළ කෙනෙක් ඔහු ජීවිත කාලය තුරාටම ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි යන්න තමයි යෝජනා කරමින් තිබෙන්නේ. අද කියනවා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා. අපි කියනවා අගමැතිතුමනි තමුන්නාංශයට මේ රටේ ජනතාව දෙනවා තීන්දුව. මොන බලයටත් වැඩිය ජනතා බලය වැදගත්. ජනතා බලයේ පණිවිඩය අනිවාර්යෙන් ලබා දෙන්න. බැසිල් රාජපක්ෂ උන්නැහේ කියනවා අනේ බලන්න උද්ධමනය මහා වේගෙන් ඉහළ යනවලු. බඩු මිල මහා වේගෙන් ඉහළ යනවලු. රස්සා ලක්ෂ 4000ක් අඩු වෙලාලු. දැන් මෙන්න මේ වගේ පට්ටපල් බොරු කිය කිය බැසිල් රාජපක්ෂ රටවට යනවා. එයාට කියන්න එයාගේ ටෙලිෆෝන් එකට ගිහිල්ලා සෙන්සස් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න කියලා. දැන් මේකේ තියෙනවා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ උද්දමනේ 5.8. එතකොට බැසිල් මහත්තයාට කියන්න 7.1 ඉඳලා 5.8ට අඩු වෙනවා කියන්නේ අඩුවීම. තැන් තැන්වල ගිහිල්ලා බොරු කියන්න පුළුවන් මේවා දත්ත නැත්තම්. හැම තැනම ගිහිල්ලා බොරු කියන්න නැතුව ඇත්ත කතා කරන්න පුරුදු වෙන දැන්වත්. පළාත්පාලන ආයතන ඡන්ද විමසීම දිනෙන් දින ලංවෙද්දී දේශපාලන වේදිකාවෙන් අපට විවිධ කතා ඇසෙනවා. එම කතා තුලත් ජනතාවනි මේ අහන්න විශේෂාංගය දැන්. ජනතාවනි මේ අහන්න. මේක පුංචි ඡන්දයක් නෙමෙයි. ඔය සේරම්ටම 10 වෙනිදාට හිරි වැටිලා කලන්තේ වෙලා චුත වෙලා යන දවසේ දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් දක්වන ශක්තිය පෙන්වන්නේ මේ පාර. මේ මහින්ද කෙලින් කරන්න හදන දැන් ඔය කෑ ගහන අය ජනාධිපති මැතිවරණේ මහින්ද තිරවන්න වැඩ කරේ නැහැ. අපි තමයි වැඩ කරේ. අපි එහෙම වැඩ කරනකොට මේ දැන් දඟලන මිනිස්සු කොහෙද හිටියේ? රැවටෙන්න එපායි දත් එහෙමයි. දැනුත් එහෙමයි. ආයි පැවත්මක් නැහැ. අනාගතයේ රාජපක්ෂ පවුලේ රජකුමාරයෙක් පහල කරන්න මේක ඔය අල්ලගෙන ඉන්න. ඕම අල්ලගෙන විකට් එකේ ඉන්න මොනවාර කී කියා ඉන්න. ඕන්න ඕක තමයි මල් පොහට්ටුව කිය. ඕක පවුල් වාදයේ කියන නිදි කුම්බා කටුවකුල බෝ කරන කටු මොට්ටුව. මහින්ද මාත්‍යාව පරාජයට පත් කරේ එතුමාගේ පවුලේ අයට තමයි. අර ලිබියාවේ ගඩා පිට කරපු අපරාධෙම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට කරේ. හැබැයි ගඩා පිට වෙච්ච දේම කරනවා වාසනාවකට එතුමා දින්නේ නැහැ. හිටපු ගමන් අර එක එක වංශලා රාජපක්ෂලා ඉල්ලත් බහිනවා. නමුත් ජනතාව දැන් තීරණ අරගෙන ඉවරයි. කොට්ටුවේ පෙට්ටිය අවසානයනේ අපි මෙහෙන් ගහනවා. අපේ රටේ ඉඳපු අසාර්ථකම විදේශ මාත්‍යවරේ. දැන් එයා තමයි ඒ පක්ෂ නායකයා. එයාට ලයිස්තුවත් හදාගන්න බැහැ. මේක පරාද වුණාම දැන් යනවා තව ලකුණකින් ඡන්දෙ ඉල්ලන්න. අනේ මන්දනේ විලිලජ්ජාවක් තියෙනවද කියලා ආණ්ඩු බලය තියෙන පැත්තට ඡන්ද දෙන්න කියලා කියන දෙගොල්ලන්ගෙන් අපිට අහන්න ඕන ආණ්ඩු බලය අතරම තියෙන කාටද මේකේ ආණ්ඩුවේ ඉන්නවා UMP එක ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ඉන්නවා තවත් ගොඩක් කට්ටිය හවුලක් තියෙන්නේ දැන් මල්ලට සල්ලි අරන් ගිහිල්ලා අල්ලට බඩු ගේන්න සිද්ධ වෙලා තියෙනවා අපේ බංගලි දේශිකේ ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනාටම එකතු වෙලා සතකයක් ගහගන්න බෑ මේ පොල් ගෙඩිය වෙනම සතකයක් ගහලා හාල් කිලෝ එක වෙනම සතකයක් ගහලා පොල් ගෙඩිය ගන්න තමයි මහින්ද රාජපක්ෂ ආහාර බොහොම රසකල්ල පොල්සල් මූලයි බටුයි කෑවද ඇයි ඔබ පොල්සල් මූලෙම කන්න ඕනේ නැත්නම් බඩට යන්නේ නැද්ද අපි දීලා තියෙන 17 එක 241 130 කාපිය දීලා කියන පොට්ටේ උන්ට කන්න එක තමයි ඇඟට හොඳයි නේ සම්බෝල වගේ මරු වැඩක්. බැසිල් රාජපක්ෂ දිවි නැගීමේ සල්ලි හොරකම් කරා කියලා කඩුවල උසාවියේ නඩුවක් දැම්මා. වරෙන් තුනකුත් කරා එන්න කියලා. නඩුවට ආවා කඩුවල උසාවියේ. ආවට පස්සේ කඩුවල උසාවියේ પાස්පෝර්ට් එක තියාගත්තා. දැන් ඇමරිකාවට යන්න විදියක් නැහැ. પાස්පෝර්ට් එක වෙනුවට හැදුවා පක්ෂයක් පොහොට්ටුව. ඔකියොත් පයන්න ඩොයන්න ඔක්කොම තියෙන්නේ પાස්පෝර්ට්ුව. පොහොට්ටුව නෙවෙයි પાස්පෝර්ට්ුව මේක.
ජනතාවනි.